සුබ දවසක් ඔයාලට අදත් මම ඔයගලන්ට ගැටලුවක් විසඳන හැටි කියලා දෙන්න තමයි ආවේ වෙනදා වගේම සරලව පටන් අරගෙන සංකීර්ණ ගැටලුවකට යන විදිහ තුනේ අයටත් ගැළපෙන විදිහට පටන් අරගෙන පහ වසර දක්වාම භවසර ළමයින්ටත් මේක විසඳන්න පුළුවන් වෙන ආකාරයේ ගැටලුවක් තමයි මේ අපි බලමු ඉස්සෙල්ලාම ගාන මඩුවක කුකුලෝ සහ එළුවෝ 3 දෙනෙක් සිටිති. උන්ගේ කකුල් වල එකතුව 10කි. එළුවන් සහ කුකුලන් ගණන වෙන වෙනම සොයන්න. එතකොට මම පොඩි සරල ගැටලුවක් දැම්මේ ඉස්සෙල්ලා සත්තු ගොඩකකින් දාන්න නැතුව සත්තු 3 දෙනෙක් අරගෙන. එතකොට අපි දන්නවා කුකුලෝ එළුවෝ. කොහොම හරි ඉන්නේ කුකුලෝ එළුවෝ 3 දෙනයි. එතකොට මෙතන එක කුකුලෝ එක එක වෙන්න පුළුවන්. මෙතන එක්කෙනෙක් කුකුලෝ මෙතන එළුවෝ එළුවෝ එහෙම වෙන්න පුළුවන් නැත්නම් එළුවෝ එක්කෙනයි කුකුලෝ දෙන්නයි වෙන්න පුළුවන් ඊට වඩා විදිහක් නැහැ නින්න මේ ඊට වඩා විදිහක් නැහැ ඒක නිසා අපි බලනවා දැන් අපිට මේගොල්ලන්ගේ කකුල් ගාන අපි දන්නවා අපි එළුවට කකුල් 4යි කුකුලට කකුල් 2යි 2යි දාලා දානවා මෙතන නැත්තම් කුකුලට කකුල් 2යි 4යි 4යි දානවා. අපි මෙතනින් මෙහෙම අපිට එකතු කරලා බලන්න පුළුවන්. 4යි 4යි 8යි 2යි 10යි. 4යි 2යි 6යි 2යි 8යි. දැන් අපිට පේනවා මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා කකුල් වල එකතුව 10ක කියලා. එහෙනම් මේක තමයි හරි. මේක තමයි හරි. ඒ වුණාට මේ විදිහට අපිට ලියලිය හදන්න බෑ හැමදේම. අපිට මේ විදිහට ලියලිය හදන්න බෑ මෙතන දැන් 3 දෙනෙක් හිටපු නිසා තමයි අපි ලේසියට මේක ලියලා හදාගත්තේ අපි හිතමු සත්තු 10 දෙනෙක් හිටියා 15 දෙනෙක් හිටියා කියලා අපි මෙහෙම දාලා අපිට හිතන්න බෑ ඒක නිසා අපි මේක හදන විදිහක් හොයාගන්න ඕනේ ලේසියට කොයිතරම් සත්තු ආවත් හදන විදිහක් අපි මේකට හොයාගන්න ඕනේ එතකොට අපිට මේකට කරන්න තියෙන්නේ අපි දන්නවා කුකුලොයි එළුවොයි ඉන්නේ 3 දෙනයි කොහොම හරි 3 දෙනයිනේ අපි දැන් මෙහෙම බැලුවොත් සත්තු 3 දෙනෙක් ඉන්නවා. හැබැයි කුකුලට කකුල් 2යි. එළුවටත් කකුල් 4ක් තියෙනවා. අපි එයාටත් 2ක් දානවා. මේ අනිත් මෙතනටත් 2යි. කොහොම හරි සත්තු කුකුලටත් 2යි එළුවටත් 4ක් තියෙනවා. හැම එකාටම කකුල් 2 2 2 දාගෙන යනවා අපි. කොහොම හරි සත්තු 3 දෙනයිනේ ඉන්නේ. 3 දෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන 2 2 2 දාගෙන යනවා. එතකොට ඔක්කොම එකතු වෙනවා කකුල් 6ක්. හැබැයි මෙතන කේගොල්ලෝ කියනවා කකුල් 10ක් තියෙනවා කියලා. එහෙනම් තව කකුල් 4ක් ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් 10ෙන් කකුල් ඔක්කොම 10යි. අපිට ආවේ 6යි. ඒකෙන් 4ක් තව ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා කුකුලට කකුල් 2යිනේ තියෙන්නේ. මේ 4 අපි තව 2 2 දාගෙන යනවා. එකක් දාන්න බෑනේ. කකුල් 3 අය නෑනේ. එහෙනම් මේක 2 2 2 තමයි දාගෙන යන්නේ. එතකොට 4ට 2ව 2යි. මෙතනට 2ක් දානවා. මෙතනට 2ක් දානවා. එතකොට 4 ඉවරයි. දැන් අපි දන්නවා මෙතන 4යි, මෙතන 4යි, මෙතන 2යි. එහෙනම් 4 තියෙන්නේ කාටද? 4 තියෙන්නේ කුකුල්ලා. මේ එළුවන්ට. 4 තියෙන්නේ එළුවන්ට. 2ක් තියෙන්නේ කුකුලන්ට. එහෙනම් අපි දන්නවා එළුවෝ 2යි, කුකුල්ලු 1යි කියලා දන්නවා. දැන් අපිට ඔන්න 3 ආවා. සත්තු 3 දෙනා ඉන්නවා. එළුවෝ 2යි කුකුල්ලෝ 1යි මේක එළුවන්ට කකුල් 4යි කුකුල්ලන්ට කකුල් 2යි 10ක් තමයි හැබැයි මේකට වඩා සරල විදිහක් තියෙනවා නම් අපිට ඒකත් වටිනවා දැන් අපි මෙතන 3ක් නම් අපි 10ක් නම් මෙහෙම අපි 10 10 10 හොයාගෙන යන්නත් බෑනේ ඊට වඩා මේකත් තව විදිහකට අපි හදනවා නම් තවත් සරල කරලා දැන් මෙතන සත්තු 3 දෙනයි ඉන්නේ ඔන්න සත්තු 3 දෙනා හැම එක්කෙනාටම අපි 2 2නේ දැම්මේ ඔන්න 2කින් වැඩි කරා එතකොට 3 වරක් 2 6යි. ඔන්න කකුල් 6යි. සත්තු 3 දෙනාටම කකුල් 2 2 දැම්මා. එහම එක්කෙනාටම 2ක් තියෙනවනේ අනිවාර්යෙන්ම. එතකොට 2කින් එහෙනම් සත්තු ගාන 2කින් වැඩි කරා. 2 කියන්නේ කකුල් 2කින් වැඩි කරා. එතකොට කකුල් 6ක් ආවා. දැන් මේ 6ෙන් අර ඉස්සෙල්ල වගේම මෙතන කියලා තියෙනවනේ කකුල් 10ක් තියෙන්න කියලා. 10ෙන් 6ක් අඩු කරනවා 4යි. එතකොට දැන් ඉතිරි අයට මේක 2 2 දාගෙන යනවා. මේ ඉතිරි අයද 2 2 දාගෙන යනවා. එතකොට මෙතන 3 දෙනාගෙන් අපිට 2 2 අයින් වුණාම තව එන්නේ 2
දෙකේවා දෙකයි එන්නේ මෙතන හතරෙන් දෙකට බෙදුවාම එන්නේ තව සත්තු දෙන්නෙකුට තමයි අපිට මේ දෙකේව දාගෙන යන්න පුළුවන් එහෙනම් සත්තු දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලන් තමයි එළුවෝ අර ඉතිරි එක්කිනා තමයි කුකුළෝ අපි දෙන්නෙකුටනේ දාගන්න පුළුවන් එකයි දෙකයි මෙයා කුකුළෝ ඉස්සෙල්ල දැම්මනේ අපි තුනයි එතකොට එයා කුකුල්ලෝ එකයි එළුවෝ දෙන්න දෙන්න දෙන්නෙක් ඉන්නවා එතකොට මේ විදිය ගානාව ඔන්න එළුවෝ දෙන්නයි කුකුල්ලෝ එකයි කියලා මේ ගාන බලමු අපි රතගාලක බයිසිකල් සහ ත්‍රී රෝද රත 11ක් නවතා ඇත ඒවායේ රෝදවල එකතුව 28ක් නම් එහි ඇති බයිසිකල් හා ත්‍රී රෝද රත ගණන කීයද अरे इसल वगे तमें बैठिक पाट लुक दीलती दें मेव हिथिंग हिता बे दें अभी बोल दोल हाकदलाकोल हाकदला बैसीकल की त्री रोद की ओम होयान बे एक तमें अभी दें अरे इसल क्यू क्यू कर लेसी दें अभी दान बैसीकल एक रोद देखाई त्री रोद रोद तुणती है हेम एक रोद देखाते हमेकड़े रोद देखा तीन दें इसलिए मेतन अभी ओना मेहम तीते को हक एक दिख तून हतर पहा हाय हत अट नमे दहाय एकोलहा आगे अभी मेकट मेहम देख बैसकल अटम रोद गाने तीन अभी मेकट देख 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 ओहमद आगे अना पुलवा अभी एक हदल पेन मुका එතකොට මෙතන 11 තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 මේ මේ ගාන රත ගානනේ මේ රත ගාන 11 තමයි මේ අපි 31ක් දාගත්තේ රත ගාන 11 නිසා 31ක් දාගෙන හැම රතයකටම අපි රෝද 2 2 2 2 දුන්නා කොහොමද රෝද දෙකක් තියෙනවනේ එතකොට බයිසිකලයට නම් රෝද දෙකක් තියෙනවා අපි දැන් දන්නේ මෙතනින් 3 රෝද රත කීයද කියලා එතකොට 11 හේම මෙතන ඔක්කොම එකතු වුණාම එනවා एक दिख तून हतर पह हय हत अट नमे दहाय एकोलह दिखाकिन विसि दिख दिता नमती विसि दिख इवन तव दिशी ओम रोद तीन विसी अटाई इतकोटा विसी अटे विसी दिखा कटुकन इतकोट तव इतर रोद हय रोद हया तव हयकट तम अभी एक अभी तव हयकट मे एक मितना एक पुलवा हयकट ने तून हतर पहा हाय इतकोट दें तुनाक मे ओम रोद तुनाक त्री रोद रतने रोद तुनाक त्री रोद रत अणिक बैसीकल अभी टेह महदारनाथ पुलवा दें मांगी अभी टेह महदारनाथ बे मेक एन एन लोक एन गो अभी दिग्गट में मेहम गोड़ा तीर्ति आगने अन्न एक मैं मांगी मे ती रतगा मे रतगा एकोलह वैडिकर देखें मे एकोलहा दिख दिख दागने वाले अभी एकोलह वैडिकरना देखेंगे विसी देखा दें अभी दिन रोद विसी अटाती है ना अभी विसी अटे विसी देखा कडूकर इतकोट हाय अभी दान दें इलागे दाने तब एक्का एक गाने हाईकट दाने पुलवा हाईट दाने पुलवा एक गाने तब हाईकट विरा ऐना हाईकट दें महम ए हाईकी आने त्री रोद रात इतकोट अभी दान त्री रोद रात त्री रोद हाई किएगा त्री रोद हाई मे एक 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 दान पुलवांग हाई कटने त्री रोद हाई इट पास बाइसिकल एना बाइसिकल की ओकम गान एकोल हाई ओकम वाहन तीन एकोल हाई एना एकोल हाई हाई हाम पहाय इतकोट उत्तरे त्री रोद हाई बाइसिकल पहाय एक तुव एकोल हाई अभी आई गान अभी आपस हदल पालू ත්‍රීරෝදරත හයයි ත්‍රීරෝදරත හයයි එතකොට හය තුනින් එක තුනයි නේ රෝද තුනයි හයවර තුන 18යි බයිසිකල් බයිසිකල් පහ රෝද දෙකයි පස්වර දෙක 10යි අන්න බලන්න රෝද සංඛ්‍යාව වෙනවද කියලා හොයපු 28 ඔව් රෝද සංඛ්‍යාව වෙනවා අන්න එහෙනම් මේ විදිහට තමයි අපි හදාගන්න ඕනේ බලමු මේ ගානත් අපි කියෝලා අඹාත්තක ඇති දුණු අඹ ලේන්නු සහ ගිරවුන් එකතු වී කටි උන්ගේ ගණන 12 කි උන්ගේ පාදවල එකතුව 32 කි ලේන්නු සහ ගිරව් ගණන කීයද එතකොට අපි අර ඉස්සෙල්ලා වගේම තමයි උන්ගේ ගණන 12 කි කියලා කිව්වහම අපි දන්නවා දැන් අපි මෙහෙම හිතා ගන්න ලේනට තියෙනවා පාද 4 ගිරවට තියෙනවා පාද
गिरवट दीन पात दिखा दे इतकोटे काट पोदूम पात दिखाती है इतकोट गिरवट पात दिखाती है लेन पात दिखाती है पोदे हेमोटम मे आटा वैपुर पात दिखाती है हर हेमोटम पात दिखाती है दें इसल आप गान दोलह मे दे अभी दें कि मेतन मम्मी पाद गान दी मेतन अभी पाद गान दी गाननवे इन गाननवे ओखमे दोलह इतकोट हेमोटम पोदे पाद दिखा तीन ना करा नोने दोलह वेटिकरण दिखे दुलास्वर दिख विसी हतरा हेब मेतन की पाद तीन तीस दिखाला तब वेडी पाद गान तीन एना तीस दिखे अडुकन विसी हतर मेतन गोलहंग हतरा अट्टा मेतन बिंदु एना तब पाद अटाक वेडिपुर तीन पाद अटाक वेडिपुर तीन अभी दाने एक दिख दिख तब एनोने लेन इतकोट दिख 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 दुलव हतर दिन अटाई दिख हतर हय अट की हतर दिन कुट तम दिख दिख दी मेतन कल दिख दिख दुनि हतर दिन कुट दुलवांग दिख दिख एहना एन लेना लेन हतरा लेन हतरा अरे इसल दिख दिख दुना एगोल्लांट तब दिख दिख दुना हम हतर दिन कुट तम दुलवांग एना लेन हतरा इतकोट उम उगे दुलाहाये इतकोट लेन हतरा दुलाह हतरा गिहाम गिराव अट्टा अमां की वापि अनिपेट उन्ना हतर बल मुखी मेक हेमतीसम लेन हतरना बल लेन लेन हतरना इतकोट हतर वरा हतर दास गिराव अट्टना अट वरा देख दासे आय ओम पाद हम तीस देख आय उन्हें विधियटा तावाम उत्तरे आवा बलम गाना लमाई दा हतर देने कुट दोडाम गेडी पनहा बेदा दूल लमाई कीप देने कुट दोडाम गेडी देख बैगिंद कीप देने कुट हतर बैगिंद लेपुनी देख बैगिन सा हतर बैगिन लेपुनु लमाई संख्याव कीयद अरे इसलाम वगे तमा एक पाद संख्याव එහෙම හොයන්න නෙවෙයි වාර අත් ගාන නෙවෙයි මේකේ වෙන ඒ අර ක්‍රමයටම හදන්න වෙන ගාන. එතන ඉන්නේ ළමයි ඔක්කොම 14යි. හැබැයි අපි දන්නවා ළමයි 14 දිනාටම දීලා තියෙනවා දොඩංගෙඩි 50ක්. හැබැයි කට්ටියකට දෙක බැගින් දීලා කට්ටියකට හතර බැගින් දීලා. එතකොට 14 දිනාටම අපි දන්නවා දෙක බැගින් නම් දොඩංගෙඩි දුන්නා. හතර ලැබෙන්නේ දෙකක් ලැබිලානේ. එතකොට 14 දිනාටම දොඩංගෙඩි දෙක බැගින් දුන්නා. එහෙනම් 14 දෙකෙන් අපි වැඩි කරමු. එතකොට එනවා කීයක්ද 28. හැබැයි දොඩංගෙඩි ඔක්කොම 50ක් දීලා තියෙන්නේ. එහෙනම් බලනවා තව කොච්චරක් ඉතුරු වෙලාද. 50න් අපි 28ක් අඩු කරලා බලමු. 10න් 8ක් 2යි. මෙතන දැන් තියෙන 4න් 2ක් 2යි. 22යි. එතකොට මෙතන 22ක් ඇවිල්ලා ඉතුරු වෙලා තියෙනවා දොඩංගෙඩි. එහෙනම් මේක තව දෙන්න ඕනේ 2 2 2. දැන් කට්ටියකට 2 බැගින් දුන්නායි මෙතන හරිනේ. මේ 22 2 බැගින් තව කී දෙනෙකුට දෙන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. කට්ටියකට 2 බැගින් දීලා කට්ටියකට 4 බැගින් දීලා. දැන් ඔක්කොම 2 බැගින් දුන්නායි තමයි මේ ඉන්නේ. 14ටම 2 බැගින් දුන්නාම 28ක් යනවා. එතකොට 50න් 28ක් ගියම තව 22ක් ඉතුරු වෙනවා. දැන් මේ 22ත් අපි 2 2 2 කී දෙනෙකුට දෙන්න පුළුවන්ද? එතකොට 22 දෙක ගානේ දෙන්න පුළුවන් 11 දෙනෙකුට. 22 දෙකෙන් බෙදුවාම එන්නේ 11 දෙනෙකුට. එතකොට ළමයි 11 දෙනෙකුට දෙන්න පුළුවන් දොඩංගෙඩි 4 බැගින්. එයි මේ 11 දෙනාට මෙතන කලිනුත් මෙතන මේ 11 දෙනාට 2 2 හම්බුණානේ. මේ 11 දෙනාත් මෙතන ඉන්නවා. ඒගොල්ලන්ට ගෙඩි 4 බැගින් දෙන්න පුළුවන්. මෙතනින් 11කට 2 2 දැම්මහම මේ මෙතනින් 11කට ඒ දෙකක් දැම්මා. ඊළඟට ළමයි ඔක්කොම 14ක් ඉන්නවනම් එහෙනම් 14න් 11ක් ගියාම ළමයි 3 දෙනෙකුට තමයි ගෙඩි 2 බැගින් ලැබිලා තියෙන්නේ. එතකොට ගෙඩි 4 බැගින් දුන්න ළමයි 11යි ගෙඩි 2 බැගින් ලැබුණු ළමයි 3 දෙනා. අපි ඕනනම් මේක අපහු අනිත් පැත්තට හදලා බලමු. එතකොට 11සරක් ළමයි 11නේ 11කට 4 බැගින් ලැබුණා නම් 44. තුනකට දෙක බැගින් ලැබුණා නම්
तुंगरा हाय उत्तरे अपे गान हर इन मम्मीतना गान नवत नवत हरी बलला एक अवबोधकर गान पुलवांगे हम तेम सरल हदन क्रमे मतक तीयागा अभी विन आय दवसक विन पाड़ की अंबे।